මරණ පරීක්ෂණයේ අතරතුර අයින්ස්ටයින්ගේ මොළයට උනේ මොකක්ද? 20 වෙනි සියවසේ ලෝකයේ වැදගත්ම සිදුවීමක් වුණු සාපේක්ෂතාවාදී සුවගත් ඇල්බර්ට් අයින්ස්ටයින් කියන්නේ මිනිස් මොළය ගැන කතා කරනකොට විශිෂ්ටතම දාර්ශනිකයෙක්. ඔහු සාපේක්ෂතාවාදී පමණක් නෙවෙයි, ඊට අමතරව ගැඹුරු ගණිත න්‍යායන් සූත්‍ර රාශියක් ඔහු විසින් සුවගත්තා. ඇල්බර්ට් අයින්ස්ටයින් අවුරුදු 76 දී, ඒ කියන්නේ වර්ෂ 1955 අප්‍රේල් 18 වෙනිදා ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සි ප්‍රාන්තයේ ප්‍රින්ස්ටන් කියන රෝහලේදී මරණයට පත්වෙනවා. ඊට පස්සේ අයින්ස්ටයින්ගේ මරණ පරීක්ෂණය සිදු කළේ ප්‍රින්ස්ටන් රෝහලේ වෛද්‍යවරයෙකු වෙච්ච ව්‍යාධිවේදී වෛද්‍ය තෝමස් හාවේ විසින්. වෛද්‍ය හාවේ විසින් මරණ පරීක්ෂණය කරන අතරතුර ඇල්බර්ට් අයින්ස්ටයින්ගේ මොළය සිරුරෙන් ඉවත් කරගන්නවා. මේ සඳහා අයින්ස්ටයින්ගේ අන්තිම කැපිත පත්‍රයේ හෝ එහෙම නැතිනම් ඔහුගේ පවුලයාගෙන් හෝ අනුමැතියක් ලැබිලා තිබුණේ නැහැ. කොහොම වුණත් පසු කාලීනව විද්‍යාත්මක පර්යේෂණ සඳහා පමණක් යොදා ගත යුතුයි කියන පදනම මත ඇල්බර්ට් අයින්ස්ටයින්ගේ පුත්‍රයා වුණු හාන්ස් අයින්ස්ටයින් ඒකට අවසර ලබා දෙනවා. අයින්ස්ටයින්ගේ මොළය කපා බැරීමට අවසරයක් නොලද හේයින් වෛද්‍ය හාවේ විසින් වසර ගණනාවක් තමුන්ගේ නිවසෙහි අයින්ස්ටයින්ගේ මොළය තැන්පත් කරලා තබා ගන්නවා. කොහොම වුණත් පසුව වෛද්‍ය හාවේට අවසර ලැබෙනවා අයින්ස්ටයින්ගේ මොළය කපා බැලීමට. ඉන්පසුව එය කොටස් 240කට වෙන් කර එයින් අන්වීක්ෂීය විනිවිදක 1000ක් සකස් කරලා ලෝකයේ පුරා විද්‍යාඥයින්ට යවනවා. පසුව මේ මොළය පරීක්ෂා කිරීම සමගම මෙවැනි විශිෂ්ට දාර්ශනිකයෙකු බිහි කළ ඒ මොළයේ සුවිශේෂිතා විද්‍යාඥයින් විසින් හඳුනා ගන්නවා. එම මොළය බරින් ග්‍රෑම් 1230ක් වුණා. ඒක සාමාන්‍ය පුද්ගලයෙකුගේ මොළයට වඩා ග්‍රෑම් 170ක් පමණ බරින් අඩුයි. ඒ වගේම තමයි එහි පාර්ශ්වික ප්‍රදේශය සාමාන්‍ය මොළයකට වඩා 15%ක් පමණ ප්‍රමාණයකින් වැඩි තිබුණා. ඒ වගේම සාමාන්‍ය පුද්ගලයෙකුගේ මොළයේ දක්නට ලැබෙන මොළෙහි ප්‍රදේශ වෙන් කරන සිල්වයින් ෆිෂර් නැමැති කොටසද අයින්ස්ටයින්ගේ මොළයේ දක්නට නොලැබෙන බව ඔවුන්ගේ විද්‍යාඥයින් විසින් සුවගන් ලැබුවා. එම නිසාම මොළයේ කොටස් සරහා පණවිඩ ගමන් කරන වේගය සාමාන්‍ය මිනිසෙකුගේ මොළයට වඩා ඉතාමත්ම වේගවත් වී තිබෙනවා. අයින්ස්ටයින් වගේ පුද්ගලයෙකුගේ තීරණ ගැනීමේ හැකියාව, ගැටළු නිරාකරණයේ, ඒ වගේම සූත්‍ර නිර්මාණයට හැකියාව ලැබුණේ මේ සියල්ල ඒ හේතු නිසා කියලා තමයි හිතන්නට තියෙන්නේ. වර්තමානයේ වෙන විට මේ ඇල්බර්ට් අයින්ස්ටයින් නම් විශිෂ්ටයාගේ මොළයේ කොටස් තැන්පත් කරලා තියෙන ලොව එකම ස්ථානය වන්නේ මියුටර් කෞතුකාගාරයයි. ඉතින් සංචාරය කරන්නෙකුට මියුටර් කෞතුකාගාරයට ගියොත් ඇල්බර්ට් අයින්ස්ටයින්ගේ මොළයේ කොටස් දැකීමේ හැකියාව තියෙනවා. ඉතින් මේ වගේ තොරතුරු තවත් දැනගන්නට කින් ඇන් ක්වීන් YouTube channel එකත් එක්ක රැඳී ඉන්න. තවත් මෙවැනිම වූ දේවල් බලන්න අපිව subscribe කරන්නත් අමතක කරන්න එපා.